කියන මම ආසම පුද්ගලයන් දෙදෙනෙක්ගෙන් මැද්ද ඉන්න ලැබීම ගැන මම හරි සතුටු වෙනවා. වස්ති, අපි මේ පැත්තෙන් පටන් ගමුද? මට මයික් එක උස වැඩි හින්දා මේ පැත්තෙන් කතා කරලා වෙන්න නෑ. ඔයාගේ අතේ සම්මාන දෙන නිසා මම මෙහෙම කතා කරන්න. අද දවස ගැන මොකද හිතන්නේ? අද දවස කවදද? නෑ මං අහන්නේ දවස ගැන කියන්නේ. අද මේ අවෝඩ් සෙරමොනි එක ගැන මොකද හිතන්නේ කියලා ලොකුවට කියන්න ඕනේ නෑ. සෝෂල් මීඩියා වලට මේ වගේ වැලියු එකක් එකතු කිරීම සම්බන්ධයෙන් රයිගම් ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕන. කොන්ද පණ තියෙන බ්‍රෑන්ඩ් එකක්. සාමාන්‍ය සෝෂල් මීඩියා වල ආතල් එක තේරෙන්නේ සෝෂල් මීඩියා වලින් හරියට සල්ලි හම්බ කරන මිනිස්සුන්ට, විශේෂයෙන් කම්පැනි සහ යූටියුබර්ස් ලා විදිහට. මේක එකක් නෙමෙයි, මේක තමයි ඇත්තටම එක දෙක. හැමෝම හම්බ කරන් කන සහ ආණ්ඩුව පෙරලන තැනයි, ජනාධිපතිතුමා තීරණය කරන තැනයි, හැමෝගෙම සුදුහුණු ගානු තැනයි, කෙල කරගන්න තැන, ඔක්කොම තැන මෙතන තමයි. ඉතින් රයිගම් එක මේ ගත්ත ස්ටෙප් එක ඇත්තටම වටිනවා. ඒගොල්ලෝ ෆිල්ම් වලට දුන්නා, ටෙලි ඩ්‍රාමාස් වලට දුන්නා. ඉතින් දැන් සෝෂල් මීඩියා, ඉතින් දැන් මාස් ඔඩියන්ස් එකට සෝෂල් මීඩියා කියන එක අමුතු දෙයක් නෙමෙයි. අනිවාර්යෙන් දැන් මේක පටන් ගත්තේ වස්සේ පටන් ගත්තේ ඔය දෙන්නගෙන්නේ. දැන් මේ වෙනකොට මං හිතන්නේ මං දැක්කා Facebook එකේ ෆොටෝ එකක් දාලා තිනවා. මට ගණන් කරන්න හම්බුනේ ගොඩක් දෙනෙක් හිටියා. දැන් දවසින් දවස එක්කෙනා එක්කෙනා ගන්නවද ඔයාලගේ ප්‍රොඩක්ෂන් එකට? ඔව්, ඒක දැන් මුලින්ම දැන් පටන් ගත්තේ මේ මාට කට්ටිය හිටියා පිටිපස්සේ. දැන් පොඩක් කට්ටිය ඉතින් අර පවුල ලොකු වෙනවා, එන්නෙන් තර වෙනවා වගේ දෙයක් වෙනවා මේ ටිකේ. ඒක අපිටත් හොඳයි මන් නම් කියන්නේ. අපේ ප්‍රොඩක්ෂන් එක තව පොඩ්ඩක් ක්වලිටි එකත් වැඩි වෙනවා, අපිත් වැඩ කරනවා කට්ටිය එකමුතුයි. ඉතින් අපේ සෝෂල් පවර් එක වැඩි වෙලා සෝෂල් මීඩියා ත්‍රූ මං හිතන්නේ මේ ඒකයි මං අද කරපු දෙය කියලා මං කියන්න. මේ වැලියු එකක් දෙන එක ඇත්තටම හොඳයි මේ ක්‍රියේට් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට. හරිම කට්ටිය තෝරගන්න වැඩි කරපු එක හොඳයි. රයිගම් එකට බොහොම ස්තුතියි. ඔයාලා සුබවත් ඉස්ස ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනාගතයේදී බලමු මමත් ඔයාලත් එක්ක එකතු වෙන්න ආසාවෙන් ඉන්නවා. මාව එකතු කරගන්න කැමතිද? මොකෙන්ද ඔයාලගේ කොහොමද ඔයාලගේ ප්‍රොඩක්ෂන් එක? ඔයා දැන් එහෙමද? ඔයා එහෙමද? නෑ නෑ, අපි අර ප්‍රසිද්ධ මන්ත්‍රීතුම මේ ඊයේ පෙරේදා ඔය කට්ටියක් ගැන කියලා තිබ්බේ කොල්ල කොල්ල කේස් කියලා. තව නිලියක් එක්ක ඒ වාලා අපි ඔළුවේ කරලා තියෙනවා. නෑ මං කියන්නේ ඔයාලගේ එකතු වෙන්න. අපි හැමෝම එකතු වෙලා කරගන්න ඕනේ වැඩ. සෝෂල් මීඩියා කියන්නේ පුද්ගලික දෙයක් නෙමෙයි, පොදු දෙයක්. හැමෝටම ෆ්‍රී මේක. ෆ්‍රී මං කොහෙද දල්ලන්නේ? මම යූස් කරන්න මේක යූස් කරන්න මේක හරි විදිහට යූස් කරන්න අනිත් කට්ටියත් මේක ඉතුරු කරලා. ඒ කියන්නේ මේ 100% විනීත වෙන්න අවශ්‍යයි කියන්නේ. මේ කියන්නේ තමන්ගේ කන්ටෙන්ට් එක ඇතුලේ ක්‍රියේටිව් වෙන්න ඕන විදිහ වෙනස්කම් කරගන්න. හැබැයි මේක තව කෙනෙක්ට රෙෆරන්ස් එකක් වෙන්න, හොඳ රෙෆරන්ස් එකක්. එතකොට මේක පවති. අනිවාර්යෙන් දැන් මේ සම්මාන බලාගෙන YouTube කරන්න, YouTube පටන් ගන්න හදන්න එපා. ඔබ වෙනුවෙන් ඔබ යමක් කරන්න. එතකොට ඔබට කවදා හරි සම්මානයක් හම්බ වේවි කියලා තමයි මම නම් හිතන්නේ. හරි නේද? ඔව්. සම්මානයක් ගත්තාම දැන් උඹ ඔය ප්‍රශ්න අහලා උඹ උත්තර දෙන්න නම් ඇයි අපි මෙතන ගන්නේ? නෑ හරි නේද කියනවා. අපි මෙතන නම් හරි කියන්න ඕන. හරි කියන්නකෝ. හරි මෙහෙමයි මේ සම්මාන බලාගෙන නෙමෙයි නැත්තර වැඩ කරන්නේ. මේ සම්මාන කියන්නේ හොඳ ඇගීමක් හම්බෙන එක. අපිට මේ අවුරුදු 4ටම හම්බලා තියෙන සම්මාන 4ක් 5ක් විතරනේ. අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 108ක් ඉන්නේ. ඔක්කොම අපි කරලා තින්නේ වීඩියෝස් 60කින් විතරයි. තාම වීඩියෝස් 60යි වස්සේ නැවිලා තින්නේ. තව මන් දන්නේ කීයක් එන්න දිනවද ඉස්සරහට කියලා. හොඳයි. අපේ ලොකුම අපිට හම්බෙච්ච ලොකුම සම්මානේ අපේ රසිකයෝ හැමෝම කියනවා වගේ අපිට හම්බෙච්ච ලොකුම සම්මානේ අපේ රසිකයෝ. ඒකෙන් හම්බෙන්න තියෙන ලොකුම සම්මානේ 1 මිලියන් අපි හම්බෙන්න තියෙන මේ රත්තරම් පාට එකක් එන්න තියෙනවා. ඉතින් ඒකත් අපි ඉක්මනට ගන්න. මේ සම්මාන කියන බොහොම සුළු දෙයක්. YouTube එකට ආවම ඒකෙන් හම්බෙන දේ කොටස් වශයෙන් විග්‍රහ කරන්න අමාරුයි. ඒ තරම් මේකේ හම්බෙන පරාසය පුළුල්. මේක ඇතුළට ආවට පස්සේ සම්මානත් හම්බෙයි ගමන යනකොට. හැබැයි ඊට වඩා වෙන ගොඩාක් ලොකු දේවල් YouTube එක ඇතුලේ හම්බ කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. ඉදිරි අනාගතයට දෙන්නටම සුප්‍රාර්ථනා කරනවා. දැන් කිව්වනේ ගෝල්ඩ් සම්මානය ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ ගෝල්ඩ් සම්මානය ගන්න 180,000 ඕනේ නේ අපිට. මම ඊළඟ වීඩියෝ එකේ මෙයාලත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලත් එක්ක හරි බොමිසුදි. හරි බොමිසුදි ඊළඟ වීඩියෝ එකේ දොරක් කරින කැලලකට හරි ගන්නවා. ඇරලා දොර ඇරලා ආවහල යන්න ගන්නවා. හරි බොමිසුදි, thank you.